හයි හයි ළමයි, ඔයාලට කොහොමද? මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් මම අද මේ වීඩියෝ එක අරගෙන ආවේ ඕ ලෙවල් ලියපු ළමයින්ට. ඕ ලෙවල් ලියලා අද ඕන දැන් ඔයාලට රිසල්ට් ඇවිල්ලා තියෙනවා. ඉතින් අද ඔයාලා ගොඩක් සතුටින් ඇති. මොකද සමහරුන්ට හොඳ රිසල්ට් එකක් ඇති, ඒ වගේම තමයි සමහරුන්ට හිතපු තරම් රිසල්ට් එකක් එන්න නැතුව ඇති. ඉතින් අපි ඒ ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් එහෙනම් අපි වීඩියෝ එකට යමු. ගොඩක් ළමයිට තියෙන ආසාවක් නේද, මම ඒ 9ක් ගන්නවා, ඒ 8ක් ගන්නවා, එහෙම කියන ආසාව. ඕ ලෙවල් කරන ගොඩක් ළමයිගේ තියෙන හීනයක් තමයි ඒක. ඉතින් අද ඔයාලට රිසල්ට් ඇවිල්ලා තියෙනවා. ඒ ඔයාලා හිතපු රිසල්ට් එක එක්ක ඇවිල්ලා නැති වෙන්න පුළුවන්, සමහරුන්ට ඇවිල්ලා තියෙන්න පුළුවන්. ඒ රිසල්ට් එක මාපු ළමයි ගොඩක් සතුටු වෙනවා ඇති. ඒ වගේම තමයි ඔයාලා බලාපොරොත්තු වුණ රිසල්ට් එක ඇවිල්ලා නැති ළමයි දුක් වෙනවා ඇති. ඔයාලා දුක් වෙන්න එපා ළමයි, මොකද මේක එක විභාගයක් විතරයි. ඕ ලෙවල් කියන්නේ එක විභාගයක් විතරයි. අපි ඉස්සෙල්ලාම ලියන විභාගෙ මොකද්ද ළමයි? ශිෂ්‍ය තේනේ නේද? ඊට පස්සේ ඕ ලෙවල්. ඔයාලට මම ගැන කියන්නඟු චුට්ටක්. ඒ කියන්නේ දැන් දුක් වෙවි ඉන ළමයිට තමයි මම මේ කතාව කියන්නේ. ඔයාලා දුක් වෙන්න එපා. ඔයාලට මොටිවේෂන් එකක් විදිහට තමයි මේ කතාව මම ඔයාලට කියන්නේ. ශිෂ්‍යත්වනේ අපිට ඉස්සෙල්ලාම තියෙන්නේ නේද? ඉතින් මම මගේ ශිෂ්‍යත්ව ඒ කියන්නේ එක්ස්පීරියන්ස් එක ගැන ඔයාලට කියන්නම්. ළමයි, ඔයාලා කිව්වට විශ්වාස කරනවද? මට ශිෂ්‍යත්වයේ ලකුණු තිබ්බේ 98යි. ඉතින් 98යි කියන්නේ ළමයි 100ක්වත් නැහැ නේද? ඉතින් හරිම දුර්වලයි, ලකුණු 98යි තිබ්බේ. ඒත් ඔයාලා හිතනවද මට අනිත් එක්සෑම් ටික කරගන්න පුළුවන් වුණාද, එහෙමත් නැත්නම් බැරි වුණාද කියලා ඔයාලා මොකද හිතන්නේ? ඉතින් අපි බලමුකෝ ඒ ගැනත් කතා කරලා. හරි, දැන් ඔන ශිෂ්‍යත්ව ඉවරුණාට පස්සේ අපි ආයි ඉස්කෝලේ යනවා නේද? 10 පන්ති ඉඳන් ඉස්කෝලේ යනවා. ඊට පස්සේ අපිට ඊළඟට එන එක්සෑම් එක තමයි ඕ ලෙවල් කියන්නේ. දැන් ඔයාලා ඔය ලියලා දැන් ඔය රිසල්ට් අවිලා තියෙන ඕ ලෙවල් එක්සෑම් එක කියන්නේ නේද? ඔන්න මමත් දැන් ශිෂ්‍යත්ව ලියලා ඉවර වෙලා සාමාන්‍ය විදිහට ඉස්කෝලේ යනවා. ඊට පස්සේ ඔන්න මට ඕ ලෙවල් එක්සෑම් එක එනවා. ඔයාලා හිතන්නේ මම ඕ ලෙවල් එක්සෑම් එකෙමුත් ඉහළින්ම පාස් ඇති කියලාද? නෑ, ඕ ලෙවල් එකෙමුත් ඕ ලෙවල් එක්සෑම් එකෙමුත් ඉහළින්ම පාස් නෑ. මට තිබ්බේ 9.7යි. ඒ කියන්නේ මගේ රිසල්ට් එක තිබ්බේ ළමයි A2යි B2යි C3යි S2යි. ඉතින් එතකොට ඔයාලා හිතන්නකෝ කොච්චර අඩු රිසල්ට් එකක්ද කියලා නේද? දැන් මේ වීඩියෝ එක බලන ඔයාට මීට වඩා හොඳ රිසල්ට් එකක් ඇති. මොකද මේ වගේ රිසල්ට් එකක් ගන්න ළමයි දැන් හරිම අඩුයි. ඉතින් එතකොට ඔයාලා චුට්ටක් හිතන්න, මටත් A2යි B2යි C3යි S2යි නම් තිබ්බේ ඔයාගේ රිසල්ට් එක කොච්චර හොඳයිද කියලා ඔයා හිතන්න. ඉතින් ගොඩක් මානසික වැරදිලා ඉන්න ළමයිට තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. මොකද ඔයාලා අතාරින්න එපා, මේක අතාරින්න එපා. මීට වඩා අඩු රිසල්ට් තිබ්බ ළමයිමොත් අපේ කැම්පස් එකේ අද අපිත් එක්ක ඉගෙන ගන්නවා. ඒක අපි ඒ කියන්නේ යාළුවොත් එක්ක කතා කරද්දී ඒ දේවල් දන්නවා. ඒ නිසා මම මේ වීඩියෝ එකෙන් ගොඩක්ම ඔයාලට කියන්න උත්සාහ කරන්නේ ඔයාලගේ රිසල්ට් එක ගොඩක් අඩුයි නම් ඔයාලා කොයිම වෙලාවකවත් දුක් වෙන්න එපා. මොකද අපිට ඊළඟ චාන්ස් එක තියෙන්නේ. අපේ ඕ ලෙවල් වුණාට පස්සේ ඊළඟට තියෙන එක්සෑම් එක තමයි ඒ ලෙවල් කියන්නේ. ඉතින් ඒක තමයි අපේ කඩේම විභාගේ. ඒක පාස් කරගන්න පුළුවන් නම් තමයි ඔයා දිනන්නේ. ඉතින් ඒ නිසා ඔයා ඕ ලෙවල් ෆේල් වුණා කියලා ඕ ලෙවල්වල රිසල්ට් එක අඩුයි කියලා කොයිම වෙලාවකවත් දුක් වෙන්න එපා ළමයි. අපි හිතපු රිසල්ට් එක අපට ආවේ නැති වුණාම අපට දුකයි නේද ළමයි? ඔව්, ඒක සාමාන්‍ය දෙයක්. මටත් ඒ දුක තිබ්බා. මොකද මමත් ඕ ලෙවල් එක්සෑම් එකට පාඩම් කරා. ඒ කියන්නේ හොඳට පාඩම් කරා, සාමාන්‍යයෙන් පාඩම් කරා. හැබැයි ආපු රිසල්ට් එක එච්චර හොඳ රිසල්ට් එකක් නෙමෙයි. ඒ වුණාට දවස් දෙකක් විතරයි මට ඒ දුක තිබ්බේ. ඊට පස්සේ මම හිතාගත්තා මම ඒ ලෙවල් එක්සෑම් එක හොඳට පාස් වෙනවා කියලා. මම හොඳට වැඩ කරන්න පටන් ගත්තා. ඉතින් ඔයාලටත් දවස් දෙකක් විතර ওই දුක තියෙයි. ඔයාලා ඊළඟට තියෙන එක්සෑම් එකට හොඳට රෙඩි වෙන්න ඔය සේරම අමතක කරලා. ඇත්තටම ළමයි, මම නම් හිතන්නේ ඔයා ඔය අඩු රිසල්ට් එකක් ගත්තා කියන්නේ ඒක ඔයාගේ ලක් එක. මොකද එතකොට ඔයා මොටිවේෂන් වෙනවා, මම කොහොම හරි ඒ ලෙවල් එක්සෑම් එක කොහොම හරි පාස් වෙනවා කියලා. මම නම් ඇත්තටම මේ විදිහට තමයි හිතන්නේ. අපිට ඒ කියන්නේ කොච්චර දේවල් ආවත් අපි ඒ දේවල් ධනාත්මක විදිහට හිතන්න පුරුදු වෙනවා නම් අපිට ඒ දේවල් වලින් ජය ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට මම ශිෂ්‍යත්වෙත් ෆේල්, ඒ වගේම තමයි සාමාන්‍ය පෙළටත් අඩු රිසල්ට් එකක් තියෙන්නේ. හැබැයි මම එතනින් නවතිනවද නැහැ. මම අතාරින්නේ නැහැ. ඊට පස්සේ මම ඒ ලෙවල් වලට හොඳට මහන්සි වුණා, හොඳට වැඩ කරා. ඊට පස්සේ මම හිතපු නැති රිසල්ට් එකක් ආවා මට ඒ තුනක් ආවා. මම ඒ කියන්නේ එච්චර බලාපොරොත්තු වුණේ නැති රිසල්ට් එකක් තමයි ආවේ. ඩිස්ත්‍රික් රෑන්ක් එකකුත් එක්කම තමයි මගේ රිසල්ට් එක ආවේ. ඉතින් ඔයාලටත් බැරි නෑ ළමයි. ඊට පස්සේ මම ලංකාවේ අංක 1 විශ්වවිද්‍යාලයේ වන කොළඹ විශ්වවිද්‍යාලයේ
ඔයාලට සිලෙක්ටුනා. ඉතිං ඔයාලට මෝටිවේෂන් එකක් විදිහට තමයි මම මේ දේවල් කියන්නේ. ඉතිං ඔයා හිතනවා නම් ඔයා ඕලෙවල් ෆේල්, ශිෂ්‍යත්ව ෆේල්, මට ඒලෙවල් කරගන්න බෑ, ඒකත් ෆේල් වෙලා යයි කියලා ඔයා එහෙම හිතන්න එපා. ඔයා තමන් ගැන විශ්වාසයක් තියාගන්න. ඉතිං එහෙම විශ්වාසයක් තියාගෙනවා හොඳට වැඩ කරනවා නම් ඔයාට අනිවාර්යයෙන්ම ඔයා හිතන තැනට යන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලගේ දැන් ඕ ලෙවල් වල ගණන් ෆේල් වෙච්ච ළමයි ඇති. හැබැයි ඔයා ගණන් ෆේල් කියලා ඒ ලෙවල් නොකර ඉන්න එපා. ඔයාලට ගණන් පොරොන්දු පිට දාලා ලියලා ඒක පාස් කරලා දෙන්න පුළුවන්. අපේ කැම්පස් එකෙත් ඕන තරම් ළමයි ඉන්නවා එහෙම ගණන් ෆේල් වෙලා ඒක ලියලා පාස් කරලා දීලා කැම්පස් ආපු ළමයි. ඒ නිසා ඔයාලා ඉස්කෝලේ යන්න නැතුව ඉන්න එපා, ඒ ලෙවල් කරන්න නැතුව ඉන්න එපා, ගණන් ෆේල් කියලා ඒක පස්සේ කරලා දෙන්න. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි ළමයි ඔයාලට කියන්න තියෙන්නේ. මම ඉතින් මේ මොටිවේෂන් වීඩියෝ එක ගෙනාවේ ගොඩක් කට්ටිය අද දුකින් ඇතිනේ නේද? සමහරු සතුටින් ඇති, ඒ වගේම තමයි තවත් පිරිසක් දුකින් ඇති. දුක් වෙන්න එපා ළමයි, ඕක තමයි අපේ ජීවිතේ හැටි. අපිට ජය පරාජය දෙකම දරා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා ඔයාලා දුක් වෙන්න එපා. ඊළඟට එන එක්සෑම් එකට ඔයාලා දැම්මෙදම මහන්සි වෙන්න. ඉතින් ওই දේවල් ටික තමයි ඔයාලට කියන්න තියෙන්නේ. ඉතින් මම මේකේ මොටිවේෂන් වීඩියෝස් දාලා තියෙනවා, ඒ වගේම තමයි ඒ ලෙවල් එක්සෑම් එකට පාඩම් කරන විදිය ගැන වීඩියෝස් දාලා තියෙනවා. ඔයාලා දැම්මෙදම ඒවත් බලන්න. ඉතින් ඔන්න ওই දේවල් ටික තමයි කියන්න තියෙන්නේ. ඉතින් මම එහෙනම් තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.